දිගු කලකට පස්සේ ප්‍රසිද්ධ මාධ්‍යයට නොවුණත් සයිබ අවකාශය තුළ ඉඩ පාවිච්චි කළා අන්තර්ජාලය තුළින් අපේ නිහඬියාව කුමක්දයි යන කාරණාවට උත්තරයක් දෙන්න හිතන්නේ දැන් හොඳම කාලය එළඹිලා තියෙනවා. පහුගිය දින ගණනාවක් මුළුල්ලෙහි අපි දැක්කා බොහෝ දෙනා අපිට කොපි කරලා එවා තිබුණා WhatsApp ජාලාවල වගේම මුහුණු පොත තුල වෙනත් මාධ්‍යවල ඥානසාරේමි හොයා දෙන්න. උන්වහන්සේ අතුරුදන් වෙලා. ඔය යනාදී වශයෙන් නානා ප්‍රකාර වූ විවේචන, චෝදනා, නිନ୍ଦා, අපහාස එකතු කරමින් අපිව හොයන්න ලොකු මහන්සියක් අරගෙන තිබුණා අන්තර්ජාලය තුළ. පළමුවෙන් කියන්න ඕනේ 2015 ඉඳලා මේ මොහොත දක්වා කාලය ගත්තොත් මට ඇත්තටම අන්තර්ජාල භාවිතය තුළ තියෙන ඉඩ සියල්ලම අහුරලා තියෙනවා. මට Facebook එකක් පාවිච්චි කරන්න විදියක් නැහැ. මගේ නම ලියන්න විදියක් නැහැ මගේ පින්තූරයක් දාන්න එහෙම නැත්නම් කරන කතාවක් නැත්නම් අදහසක් පළ කරන්න කවුරු හරි ඒවා හුවමාරු කරගත්තොත් ඒවාට වාරණ පැන වෙනවා ඒ ප්‍රොෆයිල් තහනම් වෙනවා මේ වගේ නොඑක් ක්‍රියාදාමයන්ට මුහුණ දුන්න පහුගිය කාල සමය පුරාම ඒ වගේම අනෙක් මාධ්‍ය ගත්තත් අපි මාධ්‍ය සාකච්ඡාවන් ගණනාවක් පැවැත්තුවා ඉතාම ස්වල්ප මාධ්‍යයක හැරෙන්න අපේ මතය ජනගත කරන්න අපට අවස්ථාවක් ලැබුණේ නැහැ. මම දන්නේ නැහැ මොකක්ද ඒකට හේතුව කියලා. කෙසේ වෙතත් මම හිතනවා තවදුරටත් නිහඬව ඉන්න පුළුවන් වටපිටාවක නෙමෙයි ඉන්නේ. අපි මේ රටට දීපු බලාපොරොත්තුවක් තියෙනවා. මේ ජාතියට දීපු නායකත්වයක් තියෙනවා. අපේ මතය අපේ අරමුණ දැකලා ඒ වෙනුවෙන් පෙනී හිටපු විශේෂයෙන් නිස්සරණාධ්‍යාශයෙන් පෙනී හිටපු විශාල පිරිසක් ජාති මාමකත්වයෙන් බලාගෙන ඉන්නවා. මොකක්ද මේ හාමුදුරුවන්ට උනේ? කවුරු හරි මොනවහරි දීලා කටවහලාද ආණ්ඩුවෙන් කටවහලාද එහෙම නැත්නම් කාගේ හරි කොන්ත්‍රාත් එකක් කරනවද එහෙම නැත්නම් පෝට් සිටියේ සල්ලි හම්බෙලාද ඒ වගේ නොඑක් විදිහේ සැක සංකා ඇති වෙන එක ස්වාභාවිකයි අපේ නිහඬියාව ඇතුලේ ඒ නිසා ඒ නිහඬ බව බිඳිමින් අත වශයෙන්ම සාකච්ඡාවක් කරන්න තීරණය කෙරුවා ඒ සාකච්ඡාවයි මේ දිගහැරෙන්නේ ඊයේ පෙරේදා සහ අද වෙනකොට මාධ්‍ය තුල වාර්තා පළ වුණා අන්තර්ජාල මාධ්‍ය තුලත් එකිනෙකා අතරේ අදහස් හුවමාරු වුණා ඥානසාර හාමුදුරුවන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ලැබිලා එහි දිවුරුම් දෙන නියමිතයි කියලා. අත වශයෙන් ඔබ කවුරුත් දන්නවා ජනාධිපතිවරණයෙන් පස්සේ මහමැතිවරණයක් ප්‍රකාශයට පත් කළා. ඒ මහමැතිවරණය සඳහා අපි අපේ ජනබල පක්ෂය යටතේ ඉදිරිපත් වුණා. මම කුරුණෑගලින් ඉදිරිපත් වුණා. නමුත් මගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප වුණා කුරුණෑගලේ. ඒ වගේම කොළඹ, කළුතර, මොනරාගල කියන දිස්ත්‍රික්ක හතරේම නාම යෝජනාව ප්‍රතික්ෂේප වුණා. ඒ වැඩපිළිවෙල සකස් කෙරුවේ රතන හාමුදුරුවෝ. එහි විවාදයක් නැහැ. ඉතින් අපි පුජ්‍යලය දිහා බලලා නෙමෙයි, අත වශයෙන්ම ප්‍රතිපත්ති මොනවාද, අපේ වැඩපිළිවෙල මොකක්ද, අපේ අරමුණු මොනවාද, කොහොමද සාමූහික ප්‍රයත්නයක් ඇතුලේ මේ සිංහලයන්ට බෞද්ධයන්ට එරෙහිව උද්ගත වෙමින් ඇති කෙලවරක් නැති මේ සංස්කෘතික ප්‍රශ්න ආර්ථික සමාජීය ආගමික වශයෙන් මේ හැම අතකින්ම ඇතිවෙලා තියෙන මේ දුර්දසාපන්න තත්වයන් යම් පමණකට හෝ සමනය කර ගැනීම සඳහා මොකක්ද අපට කළ හැකි කාර්යභාරය ඒකට තියෙන ඉඩකඩ කුමක්ද මේ සියල්ල සලකලා බලන තමයි අපි අවසාන විග්‍රහය තේරුම් ගන්නෙ මොන සමාජ බලවේග හැදුවත් මොන ජාතික වැඩපිළිවෙළවල් හැදුවත් දහස් ගණනින් දසදහස් ගණනින් ඔලුගෙඩි එක්තැන් කළා සමුළු පැවැත්තුවත් දවසක් ගානේ දවසක් නැර මාධ්‍ය හමු පැවැත්තුවත් උත්තරයක් නැහැ අවසානයේදී දේශපාලනිකව බලවත් වීම පමණයි අපිට තියෙන එකම උත්තරය මොකද අපිට එතන විතරයි කතා කරන්න පුළුවන් එතන දේශපාලනිකව බලවත් වීමෙන් අපි එකින් අදහස් කරේ අත් වශයෙන්ම මේ මහමෙතුණු ඉදිරිපත් වීම ඇතුලේ മന്ത്രി ආසනයක් ලබා ගන්න ඕනේ කියලා දෘඪතර අදිෂ්ඨානයක් මට තිබුණා. ඊට හේතුව මොනවත්ක්වත් මේ පාර්ලිමේන්තුවේ മന്ത്രിවරුන්ට ලැබෙන වරප්‍රසාද ලබා ගැනීමේ පරමාර්ථය නෙමෙයි. අපි අපිට දැනටත් පන්සල් තියෙනවා. අපිට ඉන්න පුළුවන්. යන්න එන්න මේ වාහනයක් තියෙනවා. මොනවා හරි අපිට ඒ දේවල් අපිට එකක්වත් ගැටලු නෙමෙයි. අපිට බණක් දහමක් කියලා අපේ ජීවිතාව සරි කර ගන්න පුළුවන්. හැබැයි අපි ඒ විදිහට ජීවත් වෙන ගමන් මේ ජාතිය හමුවේ තියෙන අනේකවිධ දුක්ඛ දෝමනස්යන් දැකලා විශේෂයෙන් සංස්කෘතික මේ වශයෙන් සංක්‍රමණික සංස්කෘතික ආක්‍රමණය දැකලා ඒවාට එරෙහිව වැටබඳින්න ඒවාට එරෙහිව හඬ නගන්න ඒවාට එරෙහිව
ජනයා පෙළගස්සන්න ඒ වාටෙරෙහිව ජාතික බලමුළු ගොඩනගන්න ඒ නායකත්වයේ දීම ඇතුලේ අවසානයේදී සිද්ධ වුණේ දණ්ඩ නීතියෙන් බන්ධනයට පත්වීම පමණයි. මේ කතා කරන මොහොතෙත් මම හිතන්නේ නඩු 15කට එහා ගිය ප්‍රමාණයක් උසාවිවල පවරලා තියෙනවා. ඉතින් මොන වගේ අනතුරක් පෙන්වා දෙන්න ගියත් අපේ සතුරු බලමුළු ඔවුන්ගේ රක්ෂණය සඳහා උසාවියට යනවා පොලිසියට යනවා වෛරී සහගත ප්‍රකාශ නමින් මේ හෙලිකරන ඇත්ත ඔවුන් නිර්වචනය කරනවා අවසාන විග්‍රහයේදී අපට සිද්ධ වෙනවා අපේ ජීවිතේ වැඩි කාලයක් උසාවිවල පොලිසියවල කට උත්තර දෙමින් ඇත්ත කතා කළා මේ ඇත්ත ප්‍රශ්න උත්තරයක් හොයන්න තියෙන ඉඩකඩ අහුරගෙන අපේ කාලය නිර්පරාදී නාස්ති කරන්න. ඉතින් විශේෂ වශයෙන් මම හිතනවා අපේ ජනබල පක්ෂයට ලැබුණු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් ඇති වුණු තත්වය කවුරුත් දන්නවා. ඒවා නැවත නැවත කතා කිරීම ඵල රහිතයි. මන්ත්‍රී ධූරයට මොකද්ද වුනේ? ලේකම් හාමුදුරුව මොකද කළේ? රතන හාමුදුරුව ලේකම් අතර තිබුණු සම්බන්ධය මොකක්ද? අපට මොකක්ද වුනේ? පක්ෂ සභාව මේවා ඕනතරම් පහුගිය කාලේ සාකච්ඡා වුණා. ඒව ගැන කතා කළා වැඩක් නැහැ. කාගේවත් දොස් දැකලා කාටවත් දොස් කියලා අරය හොඳයි මෙයා හොඳයි මෙයා හොඳ නැහැ අරයගේ ඒක නෙමෙයි මෙතන වැදගත් වෙන්නේ. වැදගත් වෙන්නේ අපි කවුරුත් සිංහලකමට ආදරය කරන සිංහලයන් හැටියට බෞද්ධකමට ආදරය කරන බෞද්ධයන් හැටියට සරලව කිව්වොත් ජාතිකවාදීව හිතන මිනිස්සු එක කඳවුරකට ඇවිල්ලා සිංහල ජාතිකවාදී අරමුණ නැත්නම් සිංහල ජාතිකවාදී ඒ වැඩපිළිවෙල ජනාධිපතිවරණයේදී අපි ජයග්‍රහණය කරගත්තා. සිංහලයන්ට නායකයෙක් අපි ඕනේ කියලා පහුගිය කාලේ පුරාම මතයක් ගෙනිච්ච එක බොරු නෙමෙයි. UNP වෙන්න පුළුවන්, ශ්‍රී ලංකා වෙන්න පුළුවන්, වෙන වෙනත් ওই පක්ෂවලින් තියෙන නම් වෙන්න පුළුවන්. ඒ ගොඩාක් අය පක්ෂවලින් ගැලවිලා ඇවිල්ලා කණ්ණාඩි පක්ෂ පාට කණ්ණාඩි ගලවලා ඒ සිංහලත්වයේ වෙනුවෙන් ඒ ජාතික අභිලාෂයේ වෙනුවෙන් රටට නායකයෙක් ඕනේ කියලා වැඩ කෙරුවා. ඒක ආයේ මේ හංගන්න දෙයක් නැහැ. ඒක මේ අර මගද මේ මගද වියත් මගද ඒක අදාළ නැහැ. පොදුවේ කවුරුත් ගමේ ඉන්න සමහරවිට පින්ඩපාතෙන් ජීවත් වෙන භාවනානු යෝගීව වැඩ කරන හාමුදුරුව මේකට දායක වුණා. ඒ වගේම අසපු ඉන්න හාමුදුරුව මේකට දායක වුණා. යෝගාශ්‍රමේ ඉන්න හාමුදුරුව මේකට දායක වුණා. භාවනායතනේ හාමුදුරුව මේකට දායක වුණා. කේන්ද්‍රයේ බලපු හාමුදුරුව මේකට දායක වුණා. කයිබණ කියපු හාමුදුරුව මේකට දායක වුණා. ඒතර ඒ ඔක්කොගේම ප්‍රයත්නය අවසාන විග්‍රහයේදී ජයග්‍රහණය කෙරුවා. සිංහල බෞද්ධ නායකයේ කරට ජනාධිපතිපුටුවේ වාඩි කරවීම තුලින්. එතකොට දැන් ප්‍රශ්නයක් තියෙනවා. ඒ සිංහලයන්ගේ බලාපොරොත්තු දැන් මේ ජනාධිපතිවරයා යටතේ සම්පූර්ණ වෙලාද? හැමෝම කියන්නේ නැහැ. විශාල කලබගෑනියක්. චෝදනා නොකරන්නේ හොයාගන්න නැති තරම්. එතකොට මහමැතිවරණයේදී අපි මොකද කෙරුවේ? පාර්ලිමේන්තුව තුළ ආසනයක් දිනා ගැනීම වෙනුවෙන් ආසනයක් දෙකක් තුනක් දිනා ගැනීම වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරට ඉදිරිපත් වුණා. ඊට හේතුව තමයි අපි අර අවුරුදු ගණනාවක් තිස්සේ මේ ජාතිය හමුවේ තිබු බලාපොරොත්තු මුදුන් පමුණුවා ගන්න අපේ අදිෂ්ඨානයන් ජයග්‍රහණයෙන් කෙලවර කරන්න මොනවද අපිට තිබුණු ප්‍රශ්න? මේ රටේ බෞද්ධයන්ට තියෙන ප්‍රශ්න මොනවද? ක්‍රිස්තියානි මූලධර්මවාදී සංවිධාන. අපි 2000 මේ වැඩපිළිවෙල පටන් ගන්නකොට එදා තිබුණේ සංවිධාන 103යි. අද ඒ සංවිධාන ප්‍රමාණය 500 දක්වා වැඩි දියුණු වෙලා තියෙනවා. අද මේ ත්‍රිපිටක පළත් ගේන්න උත්සාහ කරමින් බෞද්ධයෝ යම්කිසි ආකාරයක ආතතියටපත් වෙලා තියෙනවා. විවිධ කණ්ඩායම් බෞද්ධ කණ්ඩායම් මේ වෙලාවේ කරන්න ඕනේ මේ ත්‍රිපිටක පනතක් ගේන්න නෙමෙයි. හැබැයි මේ ත්‍රිපිටක පනත ගේන උදවියට අමතක වෙලා තියෙනවා ක්‍රිස්තියානි පනතට මොකද වුනේ කියලා සාකච්ඡා කරන්න. ඉස්සරලා අපි ගේන මේ සදාචාර විරෝධී විදිහට අන්‍යාග සදාචාර විරෝධී සහ නීති විරෝධී විදිහට මේ රට තුළ ක්‍රියාත්මක කරන අන්‍යාගමික කරන වැඩපිළිවෙළ නවත්වා ගැනීම සඳහායි අපිට පනතක් වුමනා කරන්න. ඒ ගැන කිසිම කතාබහක් නැහැ. ඒකෝ අපි අවුරුදු 10ක් 12ක් 31කින් දිගින් දිගටම නොයෙක් ගරහවන්ට ලක් වෙමින් අභූත චෝදනා වලට ලක් වෙමින් නිර්දේ විවේචනයන්ට ගොදුරු වෙමින් නඩුහබ දාගනිමින් හිරේ විලංගුවේ වැටෙමින් අපි කතා කරපු විශාල ආක්‍රමණයක් පවිදියකට කිව්වොත් අන්තවාදයක් මේ රට තුළ ක්‍රියාත්මක වෙනවා. ඉස්ලාම් නාමයෙන් එන අපි හැම දවසකම කිව්වා මේ රටේ ස්වදේශික සාම්ප්‍රදායික පාරම්පරික මුස්ලිම් මිනිස්සු එක්ක නෙවෙයි මේ ගැටලුව තියෙන්නේ. ඒ මිනිස්සුත් අපිත් අතර තියෙන සහෝදරත්වයත් විනාශ කරගෙන මුස්ලිම් අන්තවාදයත් මුස්ලිම් ප්‍රජාවත් යම් ආකාරයක බිහිසුණු අන්තවාදයකට තල්ලු කරමින් ගොඩනැගෙන
මේ අන්තවාදී මූලධර්මවාදී සංස්කෘතික ඝාතක කල්ලි අපි තීරණාත්මකව පරාජය කරන්න ඕන ඒ වෙනුවෙන් අපි බලමුළු ගොඩනගන්න ඕනේ කියලා හැම තලයකම එක මතවාදීව අනිත් පැත්තෙන් ප්‍රායෝගිකව අනිත් පැත්තෙන් දේශපාලනිකව සමාජීය වශයෙන් නෛතිකව හැම අතින්ම මේ පරාජය කරන්න පෙරමුණු සකස් කළ යුතුයි කියලා අපි විශ්වාස කෙරුවා මන්ත්‍රී ධුරේ ලබා ගැනීම අරමුණ තිබුණේ ඒකට මොකද දැන් මේ මොහොත දක්වා එළියේ මේ ප්‍රශ්නය ගැන කතා කරලා නඩු 15ක් 20ක් කඩලා තියෙනවා එතන පාර්ලිමේන්තුවට යන ඕනේ කියන්නේ මේ පෝර ගැන කතා කරන්නවත් මේ පෝට් සිටිය ගැන කතා කරන්නවත් වෙන වෙන අටමගල් ගැන කතා කරන්නේ රටේ හැමදාම ප්‍රශ්න කෝටියක් හැමදාම ප්‍රශ්න කෝටියක් හැබැයි අපි අදිෂ්ඨානශීලී වුණා අවුරුදු 20ක් එක දිගට කිසිම අමාත්‍යාංශයක් නැණි මේ රටේ සංස්කෘතික ආක්‍රමණය ගැන හොයන්නේ මේ රටේ ජාති ගිලිහිලා යන ජාතික උරුමයන් ගැන ජාතික මේ මිනිසුන්ගේ සිංහලයාගේ අයිතිවාසිකම් ගැන ඒව ගැන කවුරුත් කතා කරන්නේ ඒවට වෘත්තීය සමිතිත් නැහැ හැම අමාත්‍යාංශයකටම හැම දෙපාර්තමේන්තුව ආයතන ඕනතරම් වෘත්තීය සමිති හැබැයි මේ සිංහලයාගේ ආරක්ෂාව වෙනුවෙන් කතා කරන වෘත්තීය සමිති නැහැ ඒකින්දා මේ ඉස්ලාම් මතවාදයේ තීරණාත්මකව පරාජය කර ගැනීම සඳහා මේ මැති සභේ මතවාදයක් හදන්න ඔවුන් එක්කලා වාද විවාද කරන්න ඔවුන් නොදන්නා කරුණු සභාගත කරන්න ඒ තුලින් නීති හදන දැනට බලපෑමක් කරන්න ඒක තමයි මේ යුගයේ භික්ෂුවගේ කාර්යභාරය අනිත් කාරණා ද්විතීයිකයි අපට අනුව තේ අනිත් ඕනෑම කාරණාවන් සම්බන්ධයෙන් ඕනතරම් ආයතන තියෙනවා මැති ඇමතිවරු ඉන්නවා දැන් ගොවිතැන ගත්තොත් මගේ අම්මේ ගොවි සමිතියෙම තියෙනවා මං හිතන්නේ ඒක 50000කට කිට්ටුව ඇමතිවරු ඉන්නවා රාජ්‍ය ඇමතිවරු ඉන්නවා නිලධාරීන් ඉන්නවා සංවිධාන තියෙනවා රිසර්ච් සෙන්ටර්ස් තියෙනවා එකී මෙකී නොකී බද්ධ වෙච්ච ලොකු වැඩසටහන් පෙළක් හැබැයි මේ 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 ජාතික ප්‍රශ්න කතා කරන්නේ ඉතින් මෙන්න මේ හේතුව නිසා අපි මහමැතිතුරු ඉදිරිපත් වුණත් අවාසනාවන්ත විදිහට ඒ මන්ත්‍රී ධුරය අර ශුද්ධ විදියට පිරිසිදු විදියට අපේ අරමුණ මල්පල ගන්නවා ගැනීම දක්වා වූ ඒ ඒ උතුම් අරමුණ ජයග්‍රහණයෙන් කෙලවර කර ගැනීම සඳහා පවිත්‍ර විදිහට අපේ අතට හම්බුනේ නැහැ. නොඑක් අරබුද නිර්මාණය වුණා වගේන කතා කරන්න කාලය මිඩඟු කරන එක අපරාදී අපිට වැඩපිළිවෙලක් තියෙනවා ඉදිරියට. රතනහාමුදුරුවන්ට මන්ත්‍රී ධුර ලබා දුන්නේ මාස 6කට. උන්වහන්සේ මේ 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 ඔබ ඔබේ කැමරාවට මේ කතා කරන තැන මේ පුටුවලට කතා කරන්න පුළුවන් නම් සමන් පෙරේර මහත්මයාත් මමත් රත්නහාමුදුරුවොත් එකඟ වෙලා උන්වහන්සේගේ මට එක දවසක් දෙන්න. ඔබ ගුණ නැහැ එක දවස නෙමෙයි මාසෙද දෙකද තුනද හාමුදුරුවනේ හයද නෙමෙයි ඔබ වහන්සේ ගිහිල්ලා ඔබ වහන්සේ යම් කාර්යභාරයක් තියෙනවා නම් ඒ ඒ දීපු නායකත්වයට ගෞරවයක් හැරෙයට ඒක ඒක ඕනෙම නම් ඔබ වහන්සේක කරලා ඉන්න එන්න. ඉතින් එතෙන්ද කිව්වේ ආයේ මේ ගිවිසුම් නෙමෙයි ගිවිසුම්වත් කොල කෑලි ඕන නැහැ. මගේ වචනය ගැන විශ්වාස කරන්න බලන්න මම ක්‍රියාත්මක මම මගේ වචනට වග කියන විදිහම කිව්වේ ඉතින් ඒ නිසා අපි විශ්වාස කරනවා දැන් කාලය හරි ජූලි මාසේ 5 වෙනි දිනේ මාස 6 සම්පූර්ණ වෙනවා උන්වහන්සේ මාස 3ක් වගේ කාලයක් අපි කියන්නේ මාස 6ක් හාමුදුරුව වැඩ ටික කරන්න මොකද මේක මට ලැබිච්ච මන්ත්‍රී ධුරය අපි ගැන විශ්වාස කරපු ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කරපු නිස්සරණ අධ්‍යාශයෙන් වැඩ කරපු සාල ප්‍රමාණයක් මේ රටේ විසිරලා ඉන්නවා ඒ හැමෝම අනපේක්ෂිතව නැත්නම් ඒ හැමෝම මේ 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 අපේක්ෂා භංගත්වයට පත් වෙලා ඉන හාමුදුර අපි අතරමං කළාද නෑ අතරමං කළා නෙවෙයි නිහඬව බලාගෙන ඉන්නවා හැම දෙයකම පැන පැන කතා කර කර හැමද නෑ අපි කතා කරපු දේවල් ටිකක් තියෙනවා දැන් ආයේ කල්මරන්න බෑ දැන් මේක තමයි අවස්ථාව ඒ නිසා අනිවාර්යෙන් මේ පොරොන්දු පරිදි මං හිතනවා පක්ෂය ඒ සාධාරණ ඉෂ්ට කරයි කියලා මගේ නම යෝජනා කළා යවයි කියලා මැතිවරණ කොමසාරිස්තුමාට රතන හඳුනන දින ඉල්ලාස් වෙලා ඒ රාජකාරිය කරන්න මේක ආයේ මේ නටන්න මේක එක්කෙනාගේ සුගුරුත්තම් බලබලා ඉන්න වෙලාවක් නෙමෙයි අපි කතා කරපුව අපි මේ රටට වග කියන්න වෙනවා මොකද අපි අපේ ජනතාවට අපි කිව්වා අන්‍යාගමිකරණය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා ඒ පනත ගේන්න ඕන ස්ලාම්මන්තවාදයේ තීරණාත්මකව පරාජය කරන්න ඕන බුරුකාව තහනම් කරගන්න ඕන දරුවපත් පිළිබඳ ප්‍රශ්නයක් මේ රටේ තියෙනවා ඒ පිළිබඳ උපත් පාලනය පිළිබඳ කතා කරන්න ඕන සිංහලයාගේ වන්ද්‍යාකරණය ගැන කතා කරන්න ඕන මේ ආදී වශයෙන් ඒ වගේම භික්ෂු සංස්ථාවේ ප්‍රශ්න ගණනාවක් නිර්මාණය වෙලා තියෙනවා ඒ වෙනුවෙන් සංවිත් වැඩපිළිවෙලක් හදන්න ඕන ඉතින් මේ වගේ අපි කියපු කාරණා ගණනාවක් තිබ්බා අලුත් පරම්පරාවක් අපි නිර්මාණය කරගන්න ඕන ඒ වගේම හොඳ ධනාත්මක චින්තනයෙන් යුක්තව හොඳ ආකල්ප සහිත මේ ජාතිකවාදී වැඩපිළිවෙලට පිරිසක් ගොඩනගන්න ඕන ඉතින් ඒක නිසා දැන් අපි හුඟ දවසක් බලාගෙන හිටියා යම් කාලයක් දීලා දැන් කාගෙත් ඒ තමන්ගේ මං හිතන්නේ ඒ බලාපොරොත්තු අරමුණු යම් පමණකට හෝ සඵල කරගෙන ඇති කියලා මං විශ්වාස කරනවා ඒක නිසා මම හිතනවා දැන් තමයි හොඳම අවස්ථාව මේ මන්ත්‍රී ධුරය අපිට ලබා දෙන්න
මොකද මේ ඒ ඒක ඒක යුතුයකම සුගේ බලාපොරොත්තුවක් මේ මාස 6න් පස්සේ ඔය මන්ත්‍රී ධූරාය අවුරුද්දෙන් දෙකෙන් දෙකමාරෙන් තුනෙන් කතා වලින් අපිට නම් මේ බලු බර බලු මැච් එක තරම්වත් වටින්නේ නැහැ ඒක උමනත් නැහැ එහෙම බලා එහෙම මේ ලබා ගන්න තරම් අපි හීන දින වෙන්නෙත් නැහැ ඒක නිසා ඒ සාකච්ඡා කර පරිදි ඒ කටයුතු සම්පූර්ණ කරන්න කියලා යදාර පාර්ශවයන්ට මේ වෙලාවේ මතක් කරලා දෙන්න ඕන මොකද අපි වචනට වග කියන්න ඕන යථාවාදී තථාකාරී ඒ ඒ ඒ ඒ ඒ මාර්ගය අපි පිරිසිදුව තියන්න ඕන.